සක්වල වැඩසටහනේ 281 වෙනි පියවර මේ වැඩසටහන. මේ වැඩපිළිවෙල ලංකාවෙම අංක 1. This is Sri Lanka's first and Sri Lanka's number 1. That is because never in Sri Lanka's history ever has anyone promoted development without governmental power. විප්ලවීය වෙනසක් අපි මේ ඇති කරන්නේ. මේ විප්ලවීය වෙනස තුළ අපි ඉතාමත්ම පැහැදිලිව කියන්නට ඕන අපේ රටේ කඩා වැටෙන අධ්‍යාපනය අපි අනිවාර්යෙන්ම ඉහළට ඔසවා තබන. ඔබ දන්නවද බස්නාහිර පළාත දල දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙනවා 142ක්. එතකොට ඉතුරු 158ම බෙදෙනවා ඉතිරි පළාත් 7ට. ලෝකේ බොහෝ රටවල් යුද්ධයක් අවසන් වුණාම කරන්නේ මොකක්ද? ඉස්සෙල්ලම කරන දේ තමයි යුද්ධයක් අවසන් වුණාම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා. ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් පවත්වනවා. යුද්ධෙන් වැඩිම පීඩාවක් විඳිච්ච උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කරනවා. මම ඔබට කියන්න කැමතියි මේ වසර අවසන් වන්නට පෙර අපි උතුරු නැගෙනහිර පළාත් දෙකම කේන්ද්‍ර කරගෙන මුළු රටම ආවරණය වෙන විදිහට විශේෂයෙන්ම යුද්ධෙන් පීඩා විඳිච්ච උතුරු නැගෙනහිර පළාත්වලට ශක්තිය ලැබෙන ආකාරයට අපි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් අනිවාර්යයෙන්ම කරනවා. යුද්ධේ නිසා ස්වාමි පුරුෂයන් අහිමි වුණු පවු සිවිල් ප්‍රජාව ගෙත් ඉන්නවා, රණවිරු ප්‍රජාව ගෙත් ඉන්නවා. මම යෝජනා කරනවා දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ අපි හැමෝම එකතු වෙන්නට. මුළු රටම දුක්ඛිත භාවයට පත් වී තිබෙන මොහොත. ඒක සිංහලද මුස්ලිම්ද දමිලද බර්ගර්ද හැමෝම විපතට පත් වෙලා. අපි ජාතීන් හැටියට බෙදිලා ආගම් හැටියට බෙදිලා මේ රටට ඉදිරියක් නැහැ, රටට ගමනක් නැහැ. එනවා ඔබට ලබා දෙන බලාපොරොත්තුව. අපි අධ්‍යාපනය දියුණු කරනවා, අපි සෞඛ්‍ය දියුණු කරනවා. හැබැයි කටින් කිව්වට මදි. ඒක ක්‍රියාත්මක කරන්නට අපි සංවර්ධනය කුඩා නගරයට ගෙනේනවා. සංවර්ධන ඒකක බිහි කරනවා. ගම් නගර 1240 සංවර්ධන ඒකක ඩෙවලොප්මන්ට් යුනිට්ස් බිහි කරනවා. ඊ ගවර්නන්ස් වැඩසටහන තුළින් කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන බෙදීම අපි වෙනස් කරලා නිදහස් අධ්‍යාපනය අපි ශක්තිමත් කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හැබැයි ඒක කියන අතරම ඒ ලෙවල් පාස් වෙන දරුවන්ගෙන් කී දෙනාද යන්නේ රජයේ විශ්වවිද්‍යාලවල? කී දෙනෙක් එළියට වැටෙනවා? එළියට වැටෙන ඒ ලෙවල් සමත් වුණු දරුවන්ටත් අපි අවස්ථා දෙන්නට ඕන. නිදහස් අධ්‍යාපනයේ මරණය කරා යන්නට නොදී අපි මේක අලුත් කරන්නට ඕන. මේකට සම්පත් දෙන්නට ඕන. පළමුවත් එඩියුකේෂන්, දෙවනුවත් එඩියුකේෂන්, තුන්වෙනුවත් එඩියුකේෂන්. කවදාවත් එඩියුකේෂන් එක කාටවත් හොරකම් කරන්න බෑ.